එකයි මුනුත් එකයි කියලා මේ රටේ අනාගත බලය සූරාකන්න යම් උත්සාහයක යෙදෙන අපි දැක්කන්නේ. දැන් අපි අදාඳුරේ ඉන්නේ ඇත්තටම ආණ්ඩුව විසින් ගත්ත අකර්මණ්‍ය වෙච්ච ආර්ථික ප්‍රතිපත්ති හරහානේ. ඩීසල් ටික නැහැ, පෙට්‍රල් ටික නැහැ, ඒ හරහා විදුලි බලාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කැපෙනවා. හැබැයි 80 88 අපි පොඩි කාලේවල විදුලිය තිබුණත් ලයිට් එකක් දාන්න බැරි වෙච්ච ඉතිහාසයක් තියෙනවා. අඳුරු ඉතිහාසයක් තියෙනවා. ලයිට් එක දැම්ම නම් ඒ පවුල මරලා දැම්ම. ලයිට් එකක් දාලා කටයුතු කරන ඒ පවුලේ මරලා දාලා ධනිසෙන් උඩට ඒ මරණේ ගෙනියන්න බැරි තැනට මහා දෙවන්ත දේශපාලන තක්කඩි වැඩපිළිවෙලක් කරපු උදවිය කියනවා. දැන් එයාලා හොඳයි කියලා. ඔව්. නෑ, ඕනෑම කෙනෙක්ට ඕනෑම මැතිවරණයක ඉදිරිපත් වෙන්න පුළුවන්නේ. අපි දකින්නේ ඔය ජාතික තලයේ කියලා කෑගහන ජනතා විමුක්ති පෙරමුණට අවසානයේ තනක වදින්න උනේ කොතනද බලන්නකෝ. පළාත් පාලන ආයතනයකට නගර සභාවකට ප්‍රාදේශ සභාවකට. ඉතින් මේ ප්‍රාදේශ සභාව ටිකත් නගර සභාව ටිකත් පරාජය වෙලා මන්ත්‍රීවරයෙක් හැටියට එන්න බැරි වුණොත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය එතනින්ම විනාශ වෙලා. ඒ නිසා අපි හිතනවා මේ ගත්ත තීන්දුව හොුණයි. මොකද බදුල්ලෙන් ඉල්ලන සමන්ත විද්‍යාරත්න වුණත්, එහෙම නැත්නම් පොළොන්නරුවෙන් ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකයා වුණත් ඔවුන්ට ප්‍රාදේශ සභාවක්වත් නගර සභාවක්වත් දිනා ගන්න බෑ, මන්ත්‍රී දුරයක්වත් දිනා ගන්න බෑ කියන මේ සත්‍ය යථාර්ථය රටේ ජනතාව තේරුම් ගන්න. එයාලා කොතනද ඉන්නේ ඇත්තටම කියලා මේ රටේ ජනතාව තේරුම් ගන්න. ඒ නිසා ආණ්ඩුවක් ගන්න බෑ, ප්‍රාදේශ සභාවක් දිනා ගන්නත් බෑ, නගර සභාවක් දිනා ගන්නත් බෑ. ජනතා විමුක්ති පෙරමුණට මොන කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි ඉතාමත්ම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ස්ථාවරභාවය සහ දේශපාලනයේ කොතනද තියෙන්නේ, බිමේ කොතනද තියෙන්නේ කාරණේ සත්‍ය වටහා ගන්න අවස්ථාවක් සැලසීම පිළිබඳව අපි මතක තියා ගන්න. ජනතා විමුක්ති පෙරමුණ ඔය කියන කිසිම නායකෙක් ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරයෙක්වත් වෙලා නියෝජනය කරන්න බැරි වෙන නිසා රටක් කරන්න පුළුවන්ද, රටේ ජයග්‍රහණය කරන්න පුළුවන්ද, පාර්ලිමේන්තුව දිනන්න පුළුවන්ද, ජනාධිපතිවරණය දිනන්න පුළුවන්ද නැද්ද කියන කාර්යයට හොඳම නිදසුන උදාහරණය මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණට දෙන්න පුළුවන් පණිවිඩය රටේ ජනතාව දේවි.